අයිබෝවන් සුබූදැස්සනක් අදර නියදු එපුතේ දුලපුතාල සියලු දෙනාටමවගේම දෙමවපියන් ඇතුළු ගෙදර හැමෝටම නිදුක් නිරෝගි භාවේ ප්‍රාර්ථනා කරනවා අදත් අපි පුංි දරුත් එෙක්ක අයිබෝන් දෙරනෙන් Fම් දෙරන YouTube හරහා දැන් මේ එකතුවෙන්නේ ශිෂෂත්වය ලේසියෙන් ජයගන්නට වටින කාරණාවක් එක් අපි FM දෙරන YouTubeු සම්මන්ත්‍රනයේදී ඊය මුුණගෙසුන Fම් දෙරන මාමලාල නඇැදලා දුළපුතා ලගේ ඉගැනීම් කටයුතු වෙනුවෙන් ගොඩාක් දුරදිග කල්පනා කරලා ගොඩාක් සැලසුම් සහගත වෙලා Fම් දෙරනෙන YouTubeු සම්මන්ත්‍රන මාලාවම සංවිධාන කරලාතිය නඉති ඒ දවසදිි බොහෝ දුලපුතාලා එත්ත එක එකතුුණා ඒවාගේම දෙමවපියන් අපේ ගෞරවනීය ගුර බවතුන් එසියලු දනාාවම අපි ගොඩා කාදරෙෙන් මතක් කරනවා ඔබේ අගේ කිරේම් ඔබේ යෝජනා මෙි හැම දෙයක්ම අපි දුලපුතාලගේම යහපත වෙනුවෙන් වෙන් කරන්න යොදන්න කල්පනා කරනවා. ඉතිං ලබන සිකුරාදා දවසේදීත්න් ඔන්න දුලපුතාලට පුළුවනි FM දෙරන YouTube සම්මන්ත්‍රණයට එකතු වෙන්න අපි එදාට කතා කරන්නේ දෙවැනි ප්‍රශ්න පත්ත්‍රයක් එනිසා FMම් දෙරන YouTube නාලිකාව සබස්කයිප් කරලා Fම් දෙරන YouTube වෙත ගිහිල්ලා ගේ ම් දෙ aceස් ක්වෙඇ ගහිල්ල පලුවනි අපි දැනුම් දුන් පසු ලබන සිකුරාධ සම්මන්තරණයටට නියමිත ප්‍රශ්නපත්‍රයත් වෙන් කරවා ගන්න හොඳයි. අද අපි කතා කරන්නේ අපි මීට පෙ පුංචි තරුත්ක ආයිබෝවන් දෙරනෙද කතා කරපු විදදුත් චුම්බකය පිළිබඳ කාරණාව. මතකයිද විද්‍යත් චුම්බකයේදී අපට අවශ්‍ය වන දේවල් අපි දැන් ඉතා හොඳින් දන්නවා අපට ඕන වෙනවා අපට ඕන වෙනවා අපතේ වියලි කෝෂයක් අපට ඕන වෙනවා වියලි කෝෂයක් ඕන වෙන මතකද වියලි කෝෂය ඒ කියන්නේ බැටරියයක් නේද අපට ඕ වියලි කෝෂයක් ි දන්න වලිකෝෂයක ධන අග්‍රයයි රීනා අග්‍රයයි ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන ධනග්‍රයයි රිනාග්‍රයයි ගැන. ඊළඟට අපට ඕන වෙනවා යකඩ ඇනයක් මතකද අප දොන යකඩ ෑ. ඉළඟ අපට ඕන නොමොකක්ද මේකමොකක්ද කොයිල් කම්බියයක් ඕන වෙන එහම නැත්ත අප නොමකට තඹ කම්බියක් කියලා තඹකම්බියයක් නැතිනම් කොයිල් කම්ිය වෙන කම්බි හරිියන්න වෙන වයර කැබලි හරියන්න ත්න දැන් අපිමොකද කරන්නේ මේ කොයිල්කම්බියයේ තාම වැදගත්දේ තම මෙන්න මෙතන. එතන තිය ඉටි ආවරණය අපි සූරලලා ඉවත් කරගන්න ඕන ඉටි ආාවරණය සූරලලා ඉවත් කරගන්න ඕන මෙතනත් එහෙමයිනි නැත්ත විදදු්චුම්බකින් ප්‍රයෝජනයක් ගන්ඩවෙෙනනෑ. දැන් අපි කරන්න කෙලවරතියන ඉටියආාවරණය සූරලා ඉවත් කරලා මෙතැන්ට ස්පර්ශ කරලා අපි හරි ඔන්න බලන්න. අපි කරන්න මේක ස්පර්ශ කරලා අරගෙන මෙහෙම මේක වටේ ඔත්තනවානේ මතකයිනේද මෙහම ඔත්තලා ඔත්තලා අරගෙන. ඒ කාරගෙනවිල්ලා වියලිකෝෂයේ රිනා අග්‍රයට සම්බන්ධ කරනවා එතුකොට තමයි විද්‍යුච්චුම්බකයක් හැදෙන්නේ දැන් දුුවපුතේ අද අපි කතා කරන්නේ අද අපි කතා කරන්නේ මේ විදදුච්චුම්බකයක් හද්දි අපට ඉත්තාම වැදගත්වන කරණ එකනේ විභාග ප්‍රශ්න නිර්මාණය වෙන ඇති අන්තිමේද අපි මේ විද්‍ය චුම්ක කදලම කද කරන්නේ චුම්භක ශක්තිය මකදගන්න බේ චුම්ක ශක්තිය චුම්භක ශක්තියක අනම කකද කාන්දම් බලය මතකයිනේද චුම්බක ශක්තිය. මෙ ඉත්තාම වැදගක් කාරණාවක් මොකදද චුම්බක ශක්තිය ඉතාම වැදගත්. එතකොට මේ චුම්බක ශක්තිය? අප විවාාකිරිී ප්‍රශ්නයයක් බවට පත් වෙන්න මෙන්න මෙහෙමයි මොකක්ද ඇතිවීම එහම නැත්තන් නැතිවීම එහෙම නැත් නං අඩුුවීම හෝ වැඩිවීම ඔන්න පුතාලට පුතාලගේ සටහන් පොතේ පුංි තරත් එක අයිබුවන් දෙන්න සටහන් පොතේ මේ සටහන හදාගන්න පුළුව. චුම්බක ශත්තිය ඇත ැ නැත්තං අඩුහෝ වැඩි. කොහොමද අඩු හෝ වැඩි. ඕොක තමයි අපි දැනගන්නට ඕන කාරණාව. චුම්පක ශක්තිය ඇත නැත අඩු වැඩි. දැන් අපි දන්නවා චුම්පක ශක්තිය ඇතිවීම පිළිබඳ වැදගත් වෙන්නේ පුති අපි කතා කරලා තියෙන විදිහට අවශ්‍ය දේවල් ඒ විදිරම සපුරා ගන්න එක. මොනවද වියලිකෝෂය බලය සහිත වීම. ඒ වගේම තමයි ට වැදගත්වෙනවා කොයිල් කම්බිය නැතිනම් තමකම්බිය එ වගේම තමයි වැදගත්වෙනවා අපට යකඩ ඇනේ මල නොබැඳුණු යකඩ ඇනේ දැ වැදගත් වෙන්නේ පුතේ ඇතන එනම් නැතවෙද්දි මොකද වෙන්නේ ඔය කියන කාරණ වෙනස්වීම තමකම්බියයක් නොවනොත් යකඩ ඇනයක් නොවනොත් ඉළඟට වියලිකෝෂය බලය රහිත එකක් නම් කැන බලයක් නැති බැටරියක් නම් ඒ වගේම තමයි තමකම්බිය දෙකළවට සූරා නැති නම්. යකඩ ඇනය මල් කඩකාලා පරණ වෙලා නම්. එතකොට නැත. අඩුවැඩ තමයි වැදගත් වෙන්නේ අඩුවීම සහ වැඩිවීම. කොහොම ද අපට වැඩි කර ගන්න පුළුවන් එතකොට එක මනි්පැත් අඩුවෙන ගන්න පුළුවන්. අපි දන්න ෝද අපි කතා කර වියලිකෝෂයක් යොදා ගත්තහම අපට පුළුවනි මේක ිය ගන්න හැයි අපට බැරිද තවියලිකෝෂයක් සම්බන්ධ කරගන්න. තව වියලිකෝෂයක් සම්බන්ධ කරගත් හම තවත් බලය වැඩි. තේරුණනේද ම මේ පැහදිලි පේන්න නිද මෙතන ඉඩ තිබුණ පුතාලට මොකද හැම වෙලාඟ වෙම මේ ධන සහරින එකම පැත්තකට තියෙන්න්නට ඕන. දන පැත් ඔක්කොම ූඩට එනම් වියලිකෝෂ ගණන වැඩිරගත් හමු පුතාලට පුළුවනි චොම්බක ශක්තිය වැඩිරගන්න ුම්ක් ලය වැඩි කරගන්න පුුවන්. ඒ වගේම තමයි අපි ගන්නවානි මේ ඇනයක් ගන්නවා මේ යකට ඇනය පුළුවන්න්න අපට බෝල් ටැනයක් ගන්න අපි දන්න බෝල් ැනක් තියෙනවා නද එහතට බෝල්් ැනක ස්ොභාවය තමයි මෙම ධාරධාර තියෙනවා සවිකරන්නට එතකොට මොන ඇනයක හෝ අපි මේ ගන්න තඹකම්බී මේ උත්තන වාරගාන වැඩිවෙන්න වැඩින්න වැඩින්න වැඩිවෙන්න පුද්මකදවෙන්නේ චුම්බක සක්තිය වැඩි කරගන්න පුළුවන් ඔන්න දැම්පැහැදලි නේද ඒවාගේ තමයි යකඩ ෑනය අලුත්ම අලුත් යකඩ ෑනයක් වෙනවනම් චුම්බක සක්තිය වැඩිකරගන්න පුළුවන්. ඔන්නේ කාරනා පුතාලා හොඳට හිතට ගන්න කොහොමද චුම්බක සක්තිය වැඩි කරගන්නේ. එ වියලිකෝෂය අලුත්වීම ඒවාගේ තමයි වියලිකෝෂ ගණන වැඩිකිරීම ඒවාගේම තමයි තඹකම්බිය යකඩ ඇනෙහි ඔතන වාර්ගාන වැඩිකිරීම ඒවාගේ තමයි යකඩෑනය ඉතාම අලුත් යකඩ ෑනයක්වීම. උන්නු එක කියෙන කාරණාවලින් අපට පුළුවන් වෙනවාමොකක්ද චුම්බක ශක්තිය නැත්තං කාන් දම්බලය වැඩිකරගන්න මෙම විා ෙදී ඉතාම වැදගත් කරුණු බවට පත් වෙනවා ැන් ඉහෙන වැඩිකරගන්න එහෙමනං න්නේ කොමද කියල පහැදිලිනි ඔතන වාරගාන අඩුවෙනකොට චුම්මක ශක්ති අඩුවනෝ. වලිකෝෂ අඩුවන කොට වීලිකෝෂයේ බලය අඩුවෙන්ට අඩුුවන්න චුම්මක ශක්තිය අඩුවනෝ. ඒවගේම තමයි යකට ඇනය යම්මාකාරයකට පරණ වෙලා මළකට කාලා තියෙනවානම් චුම්මක ශක්තිය අඩුවනෝ. පැහැදිලිනේද ඔන්නවේ කාරණ පුතාලා හොඳට හිතට ගන්න දැන් අපි දන්නව සමහර යාලුවෝ මේ චුම්බකයක් හදල විද්‍ය චුම්බකයක් හදලා බින්දුවයි හතයි බින්දුවයි හත එක සසිහයඒකසිය හත අපේ වර්සැප් අංකේට පින්තූර වර්සැප් කරලත් තිබුණ ඉතින් දුලපුතාල මෙ අත්හදා බලන්න. වගේම තමයි දන්න කියන හැමෝටම කියන්න. Fම් දෙරන YouTube හරහා.ඒ වගේම උදස්සන හ සිට හත දක්වා. Fම් දෙරන පුංචි රත්ක අයිබෝන් දෙරන හර හා අපට ශිෂවතු විභහගේ ජයගන්නට ගොඩාක් දෙේවල් ඉගෙනගන්න අවස්ථාව තියනවා. ඉතිං අදට අපි සමුගන්නවා. හෙටත් මේ විදි හෙටමා අප පුංච තරුත් එක අයි බෝන් දෙරන Fම් දෙරන YouTube හරහමුණ ගැහෙමු දුලපු තල සියලෝ දෙනාටම සුභම සුබ දවසක් වේවා. අයි බෝවන්